තම ගෞරවය පියාණන් වහන්සේට ඉහළම ලෙස පෙන්වන්න ගියායින් පස්සේ තමයි මේ පරීක්ෂාව ආවේ කියලා අපි අමතක කරන්න ඕනේ නැහැ. ශාරීරික වශයෙන් දුර්වල වූ වෙලාවකදී ආත්මික වශයෙන් අපි ඉහළම ස්ථානක ඉන්න වෙලාවෙදී පරීක්ෂාවන් එන්න පුළුවන්. යක්ෂයා එතුමන්ම හැරගියේ සුළු කාලයකට පමණයි. උන්වහන්සේගේ ඉදිරි කාලයේදී පරීක්ෂා වලට තවත් මුහුණ දුන්නා. සෑම කිතුණෙක්ම දන්නා නිතරම මුහුණ පාන පරීක්ෂාවන්. මේ යෝර්දාන් නදී අසල ඉඳලා තමයි යේසුස් වහන්සේ තම අවුරුදු 3ක සේවාව ආරම්භ කළේ. යෝර්දානයේ මේ ස්ථානයේ තමයි කුරුසියේ තම ජීවිතය පූජා කරන්නට උන්වහන්සේ ගමන් ඇරඹුවේ. යෝර්දාන් ගංගා අද්දර සිට මම කතා කරපු වෙලාවේදී ජේස් වහන්සේගේ ඒ විශේෂ වූ බෞද්ධත්වය ගැන මම නැවත නැවතත් සිහි කරන්න පටන් ගත්තා. ඔබ දන්නවාද ජේස් වහන්සේ කුරුසපත්ව නුතුරු උන්වහන්සේගේ බෞද්ධත්වය සම්පූර්ණ වුණ නැති බව. ජේස් වහන්සේගේ බෞද්ධත්වය පිළිබඳ මතේ සුභාරංචි 3 වෙනි පරිච්ඡේදයේ මෙන්න මේ සඳහන් කරලා තියෙනවා. 13 ඉඳලා 17 දක්වා. එකල ජේස් වහන්සේ යොහන්ගේ බෞද්ධත්වය ලබන පිණිස ගලීලයේ සිට යෝර්දානයට ආශ්‍රය කළා. නමුත් යෝහාන් වළක්වමින් ඔබගෙන් බෞස්ම ලැබන්නට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දයි කිවේය. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින් දැනට ඉඩාරින්න මක් නිසාද මෙසේ සියලු ධර්මේශකම් සම්පූර්ණ කරන්නට අපට සුදුසියයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩ හැරියේය. යේසුස් වහන්සේ බෞස්ම ලැබ එකිනෙම දියෙන් ගොඩ නැගුණසේක. බලව අහස උන්වහන්සේ විවර වී දෙවිය මහන්සේගේ ආත්මයන්න් පරිවියකමින් පසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක. තවද මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහු කෙරේ ඉතා ප්‍රසන්නව සිටිමි. ආසෙන් හඬක් විය. යේසුස් වහන්සේගේ බෞද්ධත්වයත් ඒට ගෙවපු මිලියත් එයින් ඇතිවන ප්‍රතිඵලත් ගැනම හිතන වෙලාවේදී මට අයර්ලන්තයට ගිය බලවත් මිෂනාරිවරයෙක් වෙන ශුද්ධෝ පැට්‍රි පිළිබඳ කතාවක් මතක් වුණා. දිනක් ඔහු අයර්ලන්තයේ නායකෙක්ව ගංගාවක බෞද්ධම කර්මෙන් හිටියා. පළමුවෙන්ම ඔහු වතුරට බැස්සා. ඊළඟට මේ නායකයාද ඔහු පස්පසින් ආවා. මේ වෙලාවේදී පැට්‍රික් තුමා විශාල යකඩ කුරුසයක් ඔසවගෙන ගියා. ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධම කරන්න කියලා පෙන්වන්. ඔහු ඒ මහා කුරුසය ගංගාපතුලේ හිටෙව්වා. ඊළඟට යාඥා කරලා මේ නායකයාව බෞද්ධම කරලා ජලයෙන් පිටතර ගෙනාවා. මනුෂ්‍යයා ගඟෙන් පිටවෙන උතුරු බලාගෙන හිටියා. ඔහු හෙළුණේවත් නැහැ. ඔහු හේතු හොයලා බැලුවා. ඒ වෙලාවේදී ඔහු දැක්ක කුරුසිය ගහලා තිබ්බ තැනින් ලේ මිශ්‍ර වුණු ජල ධාරාවක් ගලාගෙන යනවා. වැරදීමකින් ඒ බර කුරුසිය මේ පුද්ගලගේ පාද හිල් කරගෙනයි ගිහිල්ලා තිබුණේ. ඔහු ඇව්වා, "ඇයි මට මේ දෙ කිව්වේ නැත්තේ?" නායකයා උත්තර දුන්නා, "මම හිතුවා මේකත් බෞද්ධමය කොටසක් කියලා." යේසුස් වහන්සේගේ කුරුසියෙන් ගලාගෙන එන ලේ ධාරාව දැක්කොත් තමයි ඔබ උන්වහන්සේගේ බෞද්ධත්වයත් අගය කරන්නේ. යේසුස් වහන්සේගේ බෞද්ධත්වෙනුත් උන්වහන්සේගේ පරීක්ෂාවෙනුත් උන්වහන්සේ කරේ උන්වහන්සේ මාවතක් සාදාගත්ත අවසානයේදී කුරුසියේ තම ලේ වගුර පාපී කුලිය ගිවීමට. යෝර්දාන් ගඟේ තම ජීවිත පූජාවේ ගමන ආරම්භ කළා. මෙන්න නැවත වරක් ඔබට සාකච්ඡා කිරීමට හෝ සිතා බැලීමට ප්‍රශ්න කීපයක්.